දසක් කල පිගන්නවා ඔගලන් සියලුම දෙනාවම ස්මට් ක්‍රේට YouTube චැනලකට ඉතින් අලුනේ මේ ළඟයින වෙසක්ක වෙනුවෙන් වීඩියෝ කිහිපයක් මොගලන් වෙනුවෙන් ගෙනෙන්න බලාපොරොත්තුෙන් හිටියට ඉදේවල් කරගන්න පොඩ්ඩක් අපහසුුණා යම් වැඩ නිසා ඉතින් මේ ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් දෙන්න තමයි අද මම මේ වීඩියෝ කරන්නේ මේ තියෙන්නේ අපි පහන් කූඩුවකට ලොකු පහන් කූඩුවකට හදපු පරිවාර කූඩුවක් ඉගෙන පැටව කූඩුවක් මේ ඔයගලන්ට පේන මේටි සමහර අය අහනවා මේක ලී වලින් දා ගන්න ඕනා යකඩෙන්ද හදන්න ඕන නැත්නම් කාඩ් බෝඩ් වලින් හදන්න ඕන ඒ ඔයගලන් භාවිතා කරන මාධ්‍ය ප්‍රශ්නයක් නෑ නිවැරදිව හදාගන්න එක තමයි ගොඩක්ම වැදගත් මෙතන යකඩෙන් නිර්මාණය කරපු එකක් මේ වගේ කූඩුවක් හදාගත්තොත් එහෙම සාමාන්‍ය මේක වෙනස්කම් කර කර අවුරුදු 5ක් 6ක් විතර ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් යකඩෙන් හැදුවොත් එහෙම ලී වලින් හැදුවොත් එහෙම සාමාන්‍ය අවුරුදු 2ක් විතර තියාගන්න පුළුවන් ඊට පස්සේ ඒක අයින් කරන්න යනවා ඉතින් මේකේදී අපි භාවිතා කරලා තියෙන සම්පූර්ණ යකඩ අනිත් එක තමයි ගොඩක් දෙනෙක් අහනවා පැටව කූඩු හදද්දී මොන විදිහේද නිර්මාණය කරගන්න ඕන කියලා. ඉතින් ඕගලන්ට සමසතුරස්‍ර විදිහට හදා හතරස්‍ර විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් පංචාශ්‍රයක් විදිහට හදා ගන්න පුළුවන්. ඡදාශ්‍රයක් විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් අටාශ්‍රයක් විදිහට හදා ගන්න පුළුවන්. අටාශ්‍රයක් විදිහට හදුවොත් එහෙම පැටි 8ක් තියෙනවා. පොඩක් කාලයක් යනවා ඒක නිර්මාණය කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට පංචාශ්‍ර සහ ඡදාශ්‍ර කියන විදිහට තමයි මේ නිර්මාණ කරන්නේ. ඕගලන්ට පේනවා මේක ඡදාශ්‍රයක් විදිහට මේක පැටි 6ක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තමයි උඩ පෙනුම තියෙන්නේ. ඉතින් මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට උඩ වහලක ආකාරයෙන් නැද පොඩස සහ නිලුම් මලක පොටු කොටුක වගේ පැත්ත තමයි මේ යට පැත්තට අරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ කූඩුවක් නිර්මාණය කරද්දී ඕගොල්ලන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක ෂඩාශයන් නම් මේ පැති 6ම මේ කොටස් ටික එක සමාන වෙන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඕගොල්ලන් මේකට සවකොළයක් විතරක් කලවලා ලයිට් එකක් දානවා ප්‍රශ්නයක් නැහැ. මේකට කැටයම් කපලි වල කැටයන් අරවන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලන් මේ වගේ පැටව කූඩු 8ක් වෙන්න පුළුවන් 16ක් වෙන්න පුළුවන් 32ක් වෙන්න පුළුවන් 64ක් වෙන්න පුළුවන් විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන් ඒ සම්පූර්ණ හැම කූඩුවෙම මේ කොටස එක සමාන වෙන්න ඕන ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් නිර්මාණය කරද්දී ඒකට අවශ්‍ය කරන කැටයන් වල දිග පළල ගනිද්දී මේක කොටසක තමයි ගන්න. එතකොට මේ වගේ කොටසක කට් කරන අපි මේ කැටයන් ඇඳලා ඉවරලා ඒක කැපුවට පස්සේ අපිට ඒක එකින් එක වෙනස් කරන්න බෑ. ඒ හින්දා මේ හැම කොටසක්ම එක සමාන වෙන්න ඕනේ. දැන් මේ කූඩු නිර්මාණය කළ තියෙන මේ විදිහට ඕනනම් පෙන්වන්න පුළුවන් අඟල් 8කට සමාන වෙන විදිහට තමයි මේ සම්පූර්ණම කොටස් අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැති කොටසත් මේ පැති කොටසත් තරම් දින එක සමාන විදිහට මේ සම්පූර්ණ මේ මෙලුම් පොට්ටු ඒ කොටසත් ඒ විදිහට තමයි අපි නිර්මාණය කරලා තින්නේ එක සමාන විදිහට. ඉතින් ඒ මම ඒ පිළිතුරු ඒ ප්‍රශ්න අහපු කට්ටියට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා හිතනවා. අනිත් දේ තමයි කූඩුවක් නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට කාඩ්බෝඩ් කූඩු භාවිත කරන්න එපා. මොකද ලයිට් සම්බන්ධ කරලා යම් කිසි හුලම් පාරක් කූඩු ඇතුළට එනවා නම් මේ පොඩි පැටව කූඩු දෙපැත්තට වැනෙන්න පුළුවන්. එතකොට අර නිර්මාණයේ තියෙන ලස්සන පොඩ්ඩක් අපිට බලාගන්න අමාරු. එහෙම කරනවා නම් ඒකට යම් කිසි බරක් යොදලි ඉවරලා කූඩු හෙලවෙන්නේ නැති වෙන්න තියෙනවා නම් තමයි මේ නිර්මාණය ලස්සන වැඩි. ඒක ලී සහ යකඩ භාවිත කරනවා නම් ඒ ප්‍රශ්නේ ඕගලන්ට එන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් අහලා තිබුණා මේක කූඩු නිර්මාණය කරද්දී මේකට කැටයම් කපන කැටයම් කටු කොහෙන්ද හොයාගන්නේ? ඒක විකුණන්න තියෙනවා කියලා. ඇත්තටම කැටයම් කටු වලින් පොලි මිලදී ගන්න පුළුවන්. ගොඩක් ටූල් ෂොප් වල දැන් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඒකෙදි අපිට අවශ්‍යම විදිහට තියෙන කටු නැති වෙන්න පුළුවන්. රවුම් තියෙනවා පංචාශ්‍ර. ඒ වගේ අපිට අවශ්‍ය කරන හැඩ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕගලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක වෙනද පොලි මිලදී ගන්න නැත්තම් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ජවල් ගාව තියෙනවා නම් කම්මලක් තියෙනවා නම් ඒ කම්මලට ගිහිල්ලා පොඩි යකඩ කම්බි අරන් ගිහිල්ලා ඕගලන්ට අවශ්‍ය කරන විදිහට ඒ මහත්මයාට කියලා වෙලා ඒ නිර්මාණ කරගන්න පුළුවන්. අඩ කවය එතකොට ත්‍රිකෝණ රවුම් ඕන විදිහට අඟල් කාල භාගේ තුන් කාල වගේ අවශ්‍ය කරන විදිහට ඕගොල්ලන්ට ඒක නිර්මාණය කරගන්න පුළුවන් ඉතාමත්ම සුළු මුදලකට. ඉතින් ඒ වගේ කටු සෙට් එකක් හදාගත්තොත් අර වෙළඳ පොළේ මිලදී ගන්න කටු වගේ නෙමෙයි විශාල කාලයක් ඕගොල්ලන්ට භාවිතා කරන්න හැකියාව තියෙනවා. අනිත් දේ තමයි කැටයන් කපන්න කැටයන් කොළ අපිට වෙළඳ පොළේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ කොළ සාමාන්‍යයෙන් අරගෙන ඉවර වෙලා අපි මුලින්ම ඩ්‍රොයින් එක ඇඳපු කොළේ ඊට උඩින් තියලා ඊට පස්සේ තමයි මේ කැටයන් කපන්නේ. අනිත් දේ තමයි ඒ ප්‍රශ්න අහපු කට්ටියට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට තව අහන දෙයක් තමයි මේ කූඩු වලට පැටව කූඩු වලට බලුබ් භාවිතා කරද්දී මොන වගේ වොට් ගානක බලුබ් බැඩ් භාවිතා කරන්න ඕන කියලා. ඉතින් මේ වගේ පැටව කූඩුවකට සාමාන්‍යයෙන් වොට් පහ බලුබ් එකක් හොඳටම ඇති. අනිත් එක මතක තියාගන්න වොට් පහ කියන්නේ මම මේ දැන් වෙළඳ පොලේ ගොඩක් මිලදී ගන්න පුළුවන් මේ LED බලුබ්. LED බලුබ් කූඩුවකට භාවිතා කරනකොට අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පිළවන් බලුබ් එකක් නම් ඕගලන්ට ඒ ලයිට් එකට අපි දීලා තියෙන රටාවට නිවැරදිව ඔන් ඔෆ් වෙනවා.
එල්ඩ බලුබල ඒ ප්‍රශ් ඒක ඉවිදිර වෙන්න සමහර වෙලාට සහර බලු පත්වෙලාම තියෙන පුළන් එස ගිටවල යම්යම් දෝස තියෙන බල ඇතුල තින කැපැසිට සල ලෝඩ් පවයක ලෝඩ් ලාවෙලා ඒ ඩිස්චාර්ජන විදිියනුව ඒ ලයි් සමාලට පත්වලම තියෙන පුළන් සමාරලාට නිවිල තියෙන පුළුව හරි ඉට පස්සේ තව දෙයක් තමයි ගොඩක් දෙනෙක්ට කැටයන් හොල කටයන් කපද්දි කොමට කපාගන්න ඕන කොහමද නිර්මාණ කරගන්න ඕන කියලා ගොඩක් දෙන කනවා ඉතින් දැන් ගොඩක් තාක්ෂ නිදියුණේ ඔගලන්ට කැටයන් කප කපන්න අවශ්‍ය නැහැ ලෙස කට්වලින් ඉතාමත්ම නිර්මාණ ශිලීව කැටයන් කපාගන්න පුළුවන් තැන් ඔගලන්ට ඕන තරම් ලංකාව තියෙනවා සාමාන්‍යයෙන් අතින් අපි කපන්න ගියොත් එම සතියක් දෙකක් මාසයක් විතර යන වැඩි ඔගලන්ට දවසින් දෙකකින් කරගන්න පුළුවන් තාමත්ම සුළු මුදලකට අවශ්‍ය ඕනම කැටයමක් අපිට අවශ්‍ය කරන පරිදි නිර්මාණය කරගන්න පුළුවන් මේ ලෙස කට් කරන තැන්වලට දීලා ඔයගලන්ට ඔයගලන්ගේ නිර්මාණය ලස්සනව හිම කරගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහනවා ගොඩක් කට් යාම මේ තනිකර සුදු පාට සවකල වලින් අලවලා කැටයන් අලවනාට පස්සේ මේකේ ලස්සන තව වැඩි කරගන්න මේකේ මොකද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් කළු පාට කොළ අරගෙන ඉවර වෙලා ඔපින් මේ ධාරවලට කළු පාට කොළ අලවන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර දලබෝ වගේ දෙපැත්තෙන් කපලා ඉවර වෙලා මෙමු ගන්නට ලස්සන්ට අලවන්න පුළුවන්. එතකොට ඒකේ නිර්මාණයේ ලස්සන වැඩි වෙනවා. ඒක අපිට ඕන ඕන විදිහට ඒක තමන්ගේ ෘචි අරුචිකම් අනුව ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මෙන්න මේ කෙරවල වලට සවකල බෝල හදලිවල සවකල බෝල මේකට එල්ලලිවල මේකේ ලස්සන වැඩි කරගන්න. ඉතින් ගොඩක්ම ගොඩක් එල්ලන්න යන්න එපා. ඒක මොකද අර එතකොට මහ කූඩුව පේන ප්‍රමාණය අඩු වුණොත් එහෙම ඒ කූඩුවේ තියෙන ලස්සන අඩු වෙන්න පුළුවන්. තව අහලා තිබුණා කට්ටියක් මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් දාගන්න එක හොඳයිද රිලේ හරි ට්‍රැක් හරි ඒ වගේ නැත්නම් ෆ්ලෑෂර් කොටේකට යනවා නම් හොඳද කියලා. ඉතින් ඒක සාපේක්ෂයි Taman කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. අපි නම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ෆ්ලෑෂර් කොටම තමයි. මොකද කරදරයක් නැතුව අපිට වැඩි ඉවර වෙනකම්ම මේ ෆ්ලෑෂර් කොටෙන් මේ නිර්මාණය කරගෙන යන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රොනික අයිටම් සමහර වෙලාවට දැන් එළඳපොලේ තියෙන ඉලෙක්ට්‍රොනික අයිටම් අපි රිලේ එකක් උදාහරණයක් ගත්තොත් එහෙම සමහරලාට මේ අපි භාවිතා කරන රටාවල වේගය වැඩි වුණොත් එහෙම මේ රිලේස් ඩැමේජ් වෙලා යන්න පුළුවන් හැකියාව වැඩි. ට්‍රැක් වගේ භාවිතා කරොත් ඒ ප්‍රශ්නය ගොඩක් දුරට අඩුයි. ඒ වුණාට අපි දැනට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමය ෆ්ලෑෂ් කොටම තමයි භාවිතා කරන්නේ. කිසිම කරදරයක් නැතුව නිර්මාණය පටන් ගන්න දවසේ ඉඳලා අවසාන වෙනකම් කිසිම කරදරයක් නැතුව අපිට ඒක ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේවල් තමයි ගොඩක් අය තිබුණු ප්‍රශ්න. අනිත් දේ තමයි ගොඩක් කලවට මේ ස්ටෙපර් මෝටර් නැත්නම් කැසට් මෝටර් නැත්නම් අර පොඩි RC වෙහිකල් වලට එන පොඩි ගිය ප්ලාස්ටික් ගිය මෝටර වලින් කූඩු කරගන්න පුළුවන් පුළුවන්ද කියලා සමහර අය සමහර අය පුළුවන් කියලා විකුණනවා. සමහර අය පුළුවන් කියලා කියනවා. ඉතින් ලොකු කිලෝ 80ක 100ක වගේ කූඩුවක් ඒ වගේ දෙකින් කරගන්න බැහැ ඇත්ත වශයෙන්ම. සාමාන්‍ය අපිට වයිපර් මෝටරය භාවිතා කරොත් ලෝරි එක වාහනයක බස් එක වගේ වයිපර් මෝටරයක් භාවිතා කරොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් මේක මේ වගේ සාමාන්‍ය කිලෝ 80ක 100ක කූඩුවක් කරදරයක් නැතුව කරගන්න. ඒකට අපිට පුළුවන් ෆ්ලයි වීල් එකක් මාර්ගයෙන් මොටරේට පොඩි වීල් එකක් සම්බන්ධ කරලා ඒක කරගවන්න. ඒ ගැන වීඩියෝ කීපයක්ම අපේ channel එකේ තියෙනවා. ඕගලන්ට ගිහින් එක බලන්න පුළුවන්. අනිත් දේ තමයි ඕගලන් සාමාන්‍යයෙන් අඩි 30ක 40ක වගේ කූඩුවක් යනවා නම් ඕගලන්ට පුළුවන් හොඳ මෝටර එකක් අරගෙන පොඩි ගිය බොක්ස් එකක් අරගෙන ඉවරලා ඕගලන්ට අවශ්‍ය කරන විදිහට ඒ ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. ගිය ඒ විවිධ වේග ප්‍රමාණය ගිය බොක්ස් එක ගන්න තියෙනවා. ඒකට පංචකාවතර ගියා නම් ඕගලන්ට ඉතාමත්ම අඩු මුදලකට මේක දී ගන්න පුළුවන්. brand new ගන්නවා නම් brand new ගන්න පුළුවන්. එහෙම නැත්නම් රිකන්ඩිෂන් අරගන්න පුළුවන්. ඉතින් ලොකු ගාණක් ඉඳන් ගන්න ඕනේ නැහැ. අපි මම දැක්කලා තියෙනවා මේ දවස්වල page වල මේ වයිපර් මෝටර් රුපියල් 5000 6000 කියලා දුන්නා. ඉතින් එච්චර විදිහකට යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඕගලන්ට වාහනයක් හදන තැනකට ගියොත් එහෙම අයින් කරන එකක් අරන එකක් යකඩ බඩු වැඩියෙන් වුණත් රුපියල් 2500 කියලා 3000 කරන්න පුළුවන්. අපි මෝටර් විශාල ප්‍රමාණයක් අරගෙන ඉතින් රුපියල් 2500 අතර ඉතින් අර මාෆියා එකක් තියෙනවා කාලයත් එක්ක. ඒකට ඕගොල්ලන් මේ වේලාසෙන් මේ බඩු අරගෙන තිබුණා නම් මේ දේවල් ප්‍රශ්න නැතුව ඕගලන්ට ඉදිරිපත් කරගන්න පුළුවන්. ඉතින් මේ දේ ගැන තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඔයගලන්ටත් හොඳ නිර්මාණයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව පොඩි වීඩියෝ කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා වෙසක් එකට ඉස්සෙල්ලා. බලමු අපිට මේ වීඩියෝ ටික කරගෙන පුළුවන් වුත් එහෙම ඔයගලන්ට මේ ඉදිරිපත් කරන්න මොන හරි ප්‍රශ්න හා ගැටලු කූඩු ගැන තියෙනවා නම් ඔයගලන්ට අපේ මෙතන මේ වීඩියෝ එක පල්හැ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකකටම අපි පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත් දේ තමයි යම් පොඩි දෙයක් ඉල්ලලා සිටිනවා මේ නිර්මාණ කරන නිර්මාණකරුවන්ගේ විශාල ධනයක් සහ විශාල ශ්‍රමයක් වැය කළා තමයි මේ නිර්මාණ කරන්නේ. ඒ වුණාට යම් කිසි කෙනෙක් ඒ සම්බන්ධව ඇල්මක් ඉගෙන ගන්න කැමැත්තක් දක්වන කෙනෙක් ඇවිල්ලා ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් මොන හරි ඒ දේ ගැන සම්බන්ධව ඇහුවොත් එහෙම ඒ දේ කියලා දෙන්න පැකිලෙන්න එපා. සියලුම දේවල් කියලා දෙන්න. මොකද මේ නිර්මාණක් මේ විදිහට අපි හංගගෙන කරගෙන ගියොත් එහෙම තව ටික කාලයක් යද්දී නැති වෙලාම යන්න පුළුවන්. එතකොට අර යම් කිසි කොට්ටාශයකට විතරක් සීමා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. ඉගෙන ගන්න කැමති කෙනෙක්ට තමන්ගේ දැනුම ලබා දෙන්න. එතකොට මේක අපිට තව ඉදිරියට
පැවතිගෙන යන පුළුවන්. මොකද අපි හැමදාම ජීවත්ව ඉන්නේ අපි මිනිස්සු නෙවෙයි නිසා. ඉතින් ඒ නිර්මාණ කරන කට්ටියට ඒ නිර්මාණ සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් නැවතත් හම්බෙමු මේ වගේම ස්මාර්ට් වීඩියෝ එකකින්.